අවකාශයේ වැටීම ප්‍රතිඵල ලබා දෙන වැටීම පිරිසක් රොද බඳින විශිෂ්ටතම බෞද්ධ ශිෂ්ටාචාර පන්තිය 2023 2024 නව පන්ති ආරම්භන පමණි සුදම් මහමුදුරෝ 077 21 58 852 මාසික නිබන්ධන නිවසටම ඉතින් මේ වෙද්දි හැමෝම බලාගෙන ඉන්නේ පහුගිය දවාල පෙනී හිටිය උසස් පෙළ විභාගේ ප්‍රතිඵල නිකුත් වෙනකන් ගොඩක් අය හිතනවා ප්‍රතිඵල අද රැයනවායි හෙට රැයනවායි කියලා දවස් ගණන් කරනවා පුදුම සර්ප්‍රයිස් එකක් අපේ දරුවන්ට විභාග ප්‍රතිඵල එන දවස තාම හරියාකාරව දැනුම් දීලා නැහැ ඒ වුණාට ඉතින් අපිත් හොයලා බැලුවා අපිත් ආසාවෙන් ඉන්න ඔයාලගේ ප්‍රතිඵල බලා ගන්න ඒ නිසා බොහෝ දුරට ගොඩක් අය මතක් කරන්නේ 25 වෙනිදාට කලින් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙවි කියලා ඒ විතරක් නෙවෙයි අතරතුර කාලේ හරි අපුරු දෙයක් සිද්ධ වුණා ඒ තමයි නොවැම්බර් මාසයේ පවත්වන තිබිච්ච විභාගය දෙසැම්බර් මාසයේ පළවෙනි සතිය දක්වා මේ වෙද්දි කල් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඊටත් වඩා කාලයක් විභාගේ කල්යයි කියලා අපිට හිතන්න අමාරුයි. ඉතින් ඒ වෙනුවෙන් අපි දිගින් දිගට මිල්ලීම් කළා මතක් කරා ඔයාලා දැනගෙන හොන්න දැන් අපි පුළුවන් තරම් මහන්සි වුණා උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට සාධාරණයක් කරන්න. ඒකට 100%ක් සාධාරණයක් වුණා කියන මතයක මම කිසිසේත් මින්නේ නැහැ. ඒ තරමක් දුරට සාධාරණයක් වුණාදෝ කියලත් අදහසක් නැතුවාම බෞද්ධ ශිෂ්ටාචාරය සම්පූර්ණ විෂය නිර්දේශයම නිබන්ධන වශයෙන් නිවසටම ගෙන්වා ගැනීමට 077 21 58 852 විභාගය සඳහා ඉදුම් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වෙනුවෙන් ගොඩක් කාලේ වැය කරන්න එපා අනිවාර්යයෙන්ම විභාගය සඳහා මේ දින දෙක තුනම අනිවාර්යයෙන්ම ඉදුම් කළා කියන්නේ. ඒතොර ඒකත් එක්ක ඇතු වෙන ඊළඟ අර්බුදය තමයි අස්වීම අරගෙන තියාගන්න ඕනද සහ ප්‍රොජෙක්ට් බාර දෙන්න ඕනද කියන එක. අස්වීම අරගෙන තියාගන්න ඕනම කියලා නීතියක් තියෙනවා. එහෙම නීතියක් තිබුණේ නීතිය බලපැවැත්වෙන විභාගේ ලියන වෙලාවට. ඒ නිසා මේ වෙලාව අස්වීම ගන්න කලබල වෙන එක පොඩ්ඩක් බ්‍රේක් කරලා ඔයාලු විභාගයට අයදුම් කරන්න. අයදුම් කරලා විභාගේ ලියන්න කලින් ඔයාලගේ අස්වීම සහතිකේ අරගත්තනම් ප්‍රමාණවත්. ඒ වගේම ව්‍යාපෘති බාර දෙන උමනාවක් නැහැ. ඒවා කරලා තියෙනවා නම් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක කතා කරලා අවශ්‍ය කරන තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වුණාට ඒක බාර දෙන්නම ඕන කියලා නීතියක් නැහැ. බාර නුදුනේ කියලා ලොකු ගැටලුවක් ඇත්තටම මේ වෙනකන් කිසිම දරුවෙකුට වෙලත් නැහැ. ඒ වගේම ගණන් ගණිතය අසමත් නම් ඔයාට පුළුවන් කලා විෂය ධාරාව තුළින් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින. එහිදී ඔබ විශ්වවිද්‍යාල වරම් ලැබුවොත් ඔබට පුළුවන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න කලින් නැවතත් ගණිතය සඳහා පෙනී සිටලා අවශ්‍ය කරන සාමර්ථයක් ලබා ගන්න. ඉදිරි කාලෙදී අපි හම්බෙමු. මම ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ උසස් පෙළ ප්‍රතිඵල ඉතාම ඉක්මනින් ලැබෙන්න කියලා.